ඥාතිත්වයක් සනාත කෙරෙන අයුරින් බර්නාඩ් මුවින් වදනක් හෝ මෙතෙක් පිට කර නොමැත. සැන්ඩ්‍රා වදනින් ඥාතිත්වයක් නොපැසුවද ඇගේ හැසිරීම තුළ තමන්ගේ යන හැඟීම දනවන බැව් නන්දන මැණිකේ අවබෝධ කර සිටියාය. මවගේ අතුරු දන්වීමට නීතිමය කටයුතු කිරීමට බර්නාඩ් උපදෙස් දෙනු ලැබුවද ඊට ප්‍රමාණයේ ඉක්මවා මැදිහත් වීමක් නොකළේ තම පවුල හා ඥාතිත්වයක් ඇති බව පෙන්වීමට ඔහු තුළ ඇති අකමැත්ත නිසා විය යුතුය. අද අපි පොත හිතයි වැඩසටහනින් සාකච්ඡා කරන්නේ අචිත් පී ධර්මසූරිය ලේකකයාගේ විප්ලවාස කියන නවකතාව ගැන. මහගමසේකරයන්ගේ නොමියෙමි කාව්‍ය සංග්‍රහයේ තියෙන මට ඔබව තනි කරලා දාලා යන්න බෑ කියලා. හැබැයි සේකර යනවා අපිව තනි කරලා දාලා. ගොඩක් දේවල් වල අපට විප්‍රවාසය දනවන දේවල් තියෙනවා. අපි දන්නේම නැතුව අපේ ජීවිතවල විප්‍රවාසය සිදු වෙලා තියෙනවා. ඔබ දන්නවා ගම් පෙරළියේ නන්දට ජිනදාස ගැන වගේම පියල් ගැනත් විප්‍රවාසයක් තිබුණා. අපි විරාගය ගත්තොත් අරවින්දට විප්‍රවාසයක් තිබුණා. ඒ වගේම තමයි බතීටත් යම් ආකාර විප්‍රවාසයක් තිබුණා. ජීවිත කාලය පුරා අපි දරාගෙන ඉන්නේ විප්‍රවාසය. ඒ නිසා විප්‍රවාසයේ කෘතිය කියවද්දී අපිට මේ විප්‍රවාසය කියන හැඟීම බොහෝ දරුණුවට දැනෙන්නට පටන් ගන්නවා. අජිත් මහත්මයා, ඔබ පොත නම් කරන්නේ විප්‍රවාසය කියලා. අපේ පුරාතන ගද්‍ය සාහිත්‍ය ගත්තත් පද්‍ය සාහිත්‍ය ගත්තත් මේ හැම එකම තියෙන්නේ විප්‍රවාසය. අපි විරහවට බොහොම ළඟයි. කොහොමද මේක අපි විග්‍රහ කරගන්නේ? මම මෙහෙම පටන් ගන්නම්. අපි පෝෂණය වෙන්නේ ජන සාහිත්‍යයෙන්, ජන කවියෙන්. මං ඉපදුනේ දුම්බර, හැදුනේ දුම්බර. එතකොට මගේ අපච්චිගේ පියා ප්‍රකට කවියෙක්. එතකොට මට කවිය බොහොම ලෙංගතුයි. මං හිතන්නේ මේ රටේ ජන සාහිත්‍යයේ මූල ආරම්භය මුදුන් මුල ජන කවිය. ජන ශෘතිය, ජන වහර විවිධ නම් වලින් අපි ජනාභාෂ ගත්තට මේ ජන සාහිත්‍යයේ පෝෂණය වෙලා තියෙන්නේ ජන කවියෙන් කියලායි මගේ විශ්වාසය. සහ ජන කවියට අපේ පැරැන්නෝ එකතු කරලා තිනවා ප්‍රේමය, ආදරය, විරහව පිලේ පැදුර හේනට අරගෙන යනවා. දැන් මේ මේ මහගමසේකරයන් ගැන කිව්වා. මේ සියල්ල තුලම තියෙන්නේ හරි අපූරු ලෙංගතුකමක් එක්ක බැඳිච්ච විප්‍රවාසයක්. විරහවත් හරියට ප්‍රේමයක් වගේ. අනිවාර්යයෙන්ම. ඒක අපි මේ රටේ නෙවෙයි ලෝකෙ ඉපදෙන ඕනෑම කෙනෙක් ඒක අඩු වැඩි වශයෙන් භුක්ති විඳිනවා. එතකොට යම් එයාල ජන්මෙන් ගෙනල්ලා තියෙනවා නම් යම්කිසි නිර්මාණ හැකියාවක් අන්න ඒ විප්‍රවාසයේ තුල ඒ නිර්මාණ කළුවා බිහි වෙනවා විවිධ ඉසව් වලින් තම නිර්මාණ දක්වන චිත්‍රය, කවිය, ගීතය, සාහිත්‍ය, චිත්‍රපටය, ටෙලි නාට්‍ය මේ හැම එකකින් මම හිතන්නේ විප්‍රවාසයත් ඒ වගේ තමයි. ඔබතුමා මම හිතන්නේ නොකියා කියන්නට උත්සාහ කරන්නේ වර්තමානයේ අපි සමහර වෙලාවට දකිනවනේ මේ පිහියෙන් ඇනලා මැරෙනේවා, එල්ලිලා මැරෙනේවා. ඒ කියන්නේ මේ දරා ගන්න බැරුව විප්‍රවාසය, වියෝව දරා ගන්නට බැරුව. එහෙම වෙන්නේ නැහැ සාහිත්‍යකාරයෝ කියලානේ. ඔය හරි තැනකට ආවා. සුමුදු මෙන්න මේ දේ මම සාහිත්‍ය කෘතිවල බොහෝ විට කතා කරනවා. මම කියන්න කැමති නැහැ. හැබැයි ඔය මේක මතු කරපුවම මට නොකිය බෑ. අද අද සහ අපි අපේ කාලේ ප්‍රේමය ගැන කතා කරමු. අපි ප්‍රේම කරන කාලේ හරි අසීරුයි සංනිවේදනය කරන්න. ලියුමක් දෙන්න ඕනේ. කී දෙනෙකුට බයද දෙන්නේ? ඊළඟ ඒ ලියුම අරගෙන ගෑන් ළමයා කොයි විදිය රියැක්ෂන් එකක් දෙයිද? ඒව අපිට තිබ්බා. ඒතර අපේ තිබ්බා පරිචයක්, විනයක් තිබ්බා. කොටිම පෙම්වතියගේ අතින් අල්ලන්නත් අපි හරි අසීරුතාවයකට පත් වෙලා ඉන්නවා. ගොළු හදවත. හැබැයි වර්තමාන මේ ජන සමාජය තුළ මං කියන්නේ කීවීම සම්පූර්ණ මැනහිටලා කියලා. හැබැයි නව තාක්ෂණයත් එක්ක ළමයි කීවීමට යම් ප්‍රමාණයකට ඈත් වෙනවා. ඒකට දෙමව්පිය වශයෙන් අපිත්
मे वर्तमान सामज तत्व की मुखद तरगकारी अद्यापन रटाकटे लम यवती पटंगण पहिशिष्ते दलवीन लम ये तरंगे तुले मे लमय केवी मेन नोट तमंगे तुले दरागनी मे शक्ति क्रमें अड़ेल 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 ये नतिकम तमाय प्रश्न का अन्नर विकल्पेट एक्खो अपेकाले हरि अड़ प्रेम बिंदुटीला एक्को गिहिल पेमती है मरलदाप कथा हरम विरला बटर सामजन पोत बल एक मे मे चरते प्रधान चरते पशे गर लेन अरे पिर्मील मे बल पिर्मील मे हर विप्रवास धरना मे सियाल ये निर्माण करोंगी සමාජගත දැනුමත් එක්ක උපේක්ෂාවෙන් දරා ගැනීම හැකියාව නිර්මාණය කින් එලි දක්ව පිට තිබ්බේ. අද ඒ ඉඩ කඩ අඩුයි. මං හිතන්නේ පුලොරන්තරියෝ අරිසා බලාගෙන ඉන්නවා අවුරුදු 64ක් නේ. ඒ කුස්නෙට්සෙව් රස්තුස්කි ඒගොල්ලොත් ඒකමයි. මොකද අපි ඒක තමයි මේ 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 හරි රසවත්. මං දන්නේ ඇටමැස්සත් දැන් මේ මේ විවේචනය දැන් මං මං ආස නැහැ අනිත් පොත් ඔක්කොම කතා කරන්න. අපි කොයි अपे लेख के बहुवीट पावचकरण विप्रवासी एक रसे अपीट विंदीमीन विंदवमीनती है रसे आग्निसा नेली रस एक नेली रस के अन्ने हतम हतम रस हतम रस हतम ओब गेनवा यासवती के लचारित याक है बे ओब यासवती के रूपे एट देनवा वेनम हैडे याक रस ए मून एट देने हैडे ओब एंगट देनने ना ඊට පස්සේ ඔබ නගරයෙන් ගේනවා බොහොම කඩවසම් තරුණේ සල්ලි තියෙන කඩවසම් තරුණේ මූණ දිහා බලන් නැතුව සංවාසයක් සිද්ධ වෙන. මොකද කියන්න උත්සාහ කරන්නේ? ඔන්න ඔක තමයි වර්තමාන යථාර්ථය. තමන්ට බලේ තියෙනවා. තමන්ට ධනෙ තියෙනවා. තමන්ගේ පන්තිය සුරැකී කියන එක එයා දන්නවා. यशवती की अने बहुम अहिंसक खाता अट रूपे अहिमी यशोभाविक अंगविकलकमग्निट रूपे अहिमी अत्र मे पुते प्रधान भूमिका यशवती नंदनमेन की स्मत उनाट अभी मन नंदनमेन की कथाकट यशवती की तीयन विंदवी मतमय अभी मे पुते दिघटम दकी भुक्ति इतकोटे यशवती की मूने अवलक्षण दकीन है विक्ट पिट दकीने नाम इंसिटीन स्त्री स्त्री रूपेट या लोलवेनो इट पे मत सुरापाने ये देखा एक मिश्रेला वेहिस सह निधास या भुक्ति पंति परतरे मैट लेसियम पुलवा ग्रहण करगंड यसवती ओब खिया नट उत्साह करपू मे कथा वैतुले विक्टट एवेनि देयक एवेले हिते तियेन नहै कियला मट हितेनवा पसुकालीनो तमाय ओहु ए समाज मतयन सियल्ल गोडनगा गन्ने ओव मम एहेम नत्तम यसवतीव दकला ए एतिवेन पेम ए वेलावे ओहुट एवेनि चित्तयक नोतिबुना कियला पाटकेक विदियट मट हितुना किव्वा वरदक नै हबै दैन मम मे मे कथावेदि विक्ट कियन चरितय अवंकद कियन प्रश्ने मम इस्मतु करनवा मम चरितेट हसी रेड दिन मिसा चरते विग्रह करें मुनोत् मैं असार्थक पुतक दी साहित्यकर उत्साह रूपक अभी भावितकरण साहित्य वदनोली स्मतुकोटे ये रूपक पीलिबंध अभी विग्रहकला ये चरते पाठकेट दिन पाठकेट अभी असाधारण करण मुद मम करा चरते पीलिबंध केवल पाठकेट विनी सरसन मैं मेहम के दम चित्रशिल्पी हर प्रसिद्ध कथंदर दैंगन अजित मे पोर्ट्रेट चित्र तीन ये दकीन चित्र अंदीनवाद मंकी तीन है मम अस्थि की दकीन ये चित्र पुद्ग्रह रूपे विंदीन विंदेला मट हितन दे मंगी चित्र आध्यात्म तीन कथा करना साहित्य मैं लेखक मंग बला
මට ඇහෙන දකින දැනෙන දේවල් මම විඳිනවා ඊට පස්සේ මට හිතන දේ ලියන එතකොට මේ චරිතය පිළිබඳ විග්‍රහ කිරීම ඔයාටත් ඕනම පාටිකටත් තමන්ගේ ෘචි පැත්ත එනුව කියවන්න පුළුවන් මොකද ඔය පොත කියවලා මට හොඳටම බැනපු කෙනෙකුත් ඉන්නවා ඉතින් මේ ඒක හරි රසවත් දැන් වික්ටර් අවංගම යට ආදරය කරා නම් මීට වැඩි වෙනස් වෙන්න තිබ්බා හැබැයි වික්ටර් එයාට අවංගව ආදරය කරේ නැහැ තමන්ගේ පන්තිය රැක්කේ තමන්ගේ අම්මා එයා විදේශගත කරනකොට ග්‍රේස් එයාකට එකඟ වෙනවා එයාට ඕනේ වෙන්නේ නැහැ බලන්න කොටින්ම නන්දන මණිකේ තමන්ගේ දුව කියලා පිළිගන්නත් වික්ටර් දෙසරක් හිතනවා ඒ පස්සේ ඔව් ඒ ඇයි මුලින් නැහැ මුලින් නැහැ මුලින් දන්නේ නැහැ දුවක් ඉන්නවා කියලා හැබැයි යා දුවක් ඉන්නවා කියලා දැනගත්තාම එයාට ආසාවක් ඇති වෙනවා දුව කොයි විදිහෙද මොකද්ද හැටි ඒ සියල්ල දැනගන්නට මේ සාමාන්‍ය පෘථග්ජන මිනිහෙකුට තියෙන ආසාවක් ඇති වෙනවා බර්නාඩ්ත් එහෙමද නෑ බර්නාඩ් වෙනත් චරිතයක් බර්නාඩ්ට නැද්ද කුල බලය ඒකෙන් හිස උදුම්මා ගත්ත ගතිය ඒකත් එක්ක පන්ති පරතරේ නැද්ද තියෙනවා හැබැයි ඒක අඩු වැඩි වෙනවා මොකද බර්නාඩ් ඉගෙන ගන්නෙ අපේ සංස්කෘතික රටාව තුල නෙමෙයි එයා විදේශ ගත වෙලා ඉගෙන ගත්ත කෙනෙක් ඊළඟට බර්නාඩ්ගේ එහෙ තියෙන ඇසුරක් තියෙනවා අපි මේ පොතේ පුළුල් වශයෙන් කතා නොකරට ඉඟිකරනවා එක තැනක තින්ඟිකරනවා එයි මම සැන් රට මෙහෙම කියන්නේ මටත් මෙහෙම දෙයක් තිබ්බනේ කියලානේ ඒ කියන්නේ එයාගේ තියෙනවා මේ තුලනාත්මක හිතන පිළිවෙත හැබැයි යට වෙනවා ඇයි යට වෙන්නේ ඔන්න උතනයි ප්‍රශ්නේ ඒක තමයි සමාජ ආර්ථික බලපෑම හොඳටම යට වෙන තැන මොකක්ද? ඉතාලි වැදගත්. නන්දන මැණිකේ උඩු මහලට ඇවිල්ලා සෙන්රත් එක්ක එයා ජීවත් වෙච්ච ඇඳි නන්දන මැණිකේ ඉඳගත්තාම එයාට දැඩි කෝපයක් ඇති වෙනවා. කුලගර්වේ එනවා. කුලගර්වේ එනවා. ඔබ කියන්න උත්සාහ කරන්නේ මොකද්ද? මේ සිතේ ස්වභාවයද? මොකද්ද මේ අපිව අරහෙට මෙහෙට කරකව කරකව පෙරලි කරවන්නේ මොකද්ද? මට ඕනකමක් තිබ්බා. සාහිත්‍ය තුල මිනිස් සිතේ සැරිසිරීම තාම ගැඹුරෙන් අධ්‍යයනය කරන්න ඕනේ කියලා. දැන් මම දවල ගොසරෑවියේදී කරපු දේට හාත්පසින් වෙනස් දෙයක් මේ කරලා තියෙනවා. එතකොට මට ඕනකමක් තිබ්බා පාඨකයාට මේ චරිතය බර්නාඩ්ගේ චරිතය ආපහු කියවන්න. දැන් අවසානයේ බර්නාඩ් ගැන සමහර අනුකම්පා කරනවා. සමහර නන්දන මැණිකේට වෛර කරනවා. ඇයි නන්දන මැණිකේ මෙහෙම කරේ? ඒ වෙලාවේ කේන්ති ගිලා යන්න ඕනේ නැහැ. තව ටික හිතන්න තිබ්බා කියලා. මොකද මේක දෙපැත්ත තුන් පැත්ත මතු කරනවා. ඒ කියන්නේ මම එක පැත්තකින් සාර්ථකයි. පූර්ව නිගමන වලට එළඹිලා මේ චරිත මෙහෙම වෙනවයි කියන කොටුවීම මම ওই පොතේ කරලා නැහැ. කොයින් අම්මා ගත්ත ගණ ගත්තොත් කොයින් මැණිකේ කියන චරිතය. ඔබ එක පාරට වලව්වට ගෙනාවා කියලා මම කිව්වොත් වලව්වේ හිටියට තත්වයේ කියන එකට එක පාර ගත්තා කියලා කිව්වොත් ඒ ටිකක් ඉක්මන් වැඩි කියලා කිව්වොත් පාඩකෙක් විදියටම වරදක් නෑ මම එකඟයි ඒකට හැබැයි ඔන්න ඔතනක් තියෙන වැදගත්කම් සෙන්ර රකගන්න බර්නාඩ් අවියක් හැටියට කොයිනම්ම පාවිච්චි කරනවා සෙන්රට හේතු ගන්නන්න ඕනේ දේවල් සෙන්ර මේ තමන්ගේ කුටුම්බිය තුල රඳව ගන්න බර්නාඩ් බොහොම නිශ්ශබ්දව ඒ පීවර ගත්තයි කියලා මම යෝජනා කරනවා මම ඒක ලියන්නේ හැමදේම එතකොට මොනවා හරි ගනුදෙනුවත් ඒකද කියන්න උත්සාහ කර ජීවිතේම ගනුදෙනවා මං හිතන්නේ අපි පෙදිලා මැරිලා යනකම්ම තියෙන්නේ ගනුදෙනවා මේ කොවිඩ් හින්දා ඒ ගනුදෙනුවට අලුත් වටිනාකමකුත් එක්කලා තියෙනවා තව දුරස් වීමකුත් එක්කලා ඒක තමයි අලුත් වටිනාකමක් ඒක මොකද ඒකත් විප්‍රවාසයක් නේ දැන් මම ඊයේ කිසියම් නාලිකාවක දැක්කා ප්‍රවෘත්ති වලට අම්මා මිය ගිහිල්ලා දුව කොවිඩ් හැදිලා දුව අම්මට වෙන්වීම ඒ කියන්නේ අම්මගෙන් සමු ගැනීම කරන අවස්ථාව ඒක හරිම ඛේදණීයයි දුව සම්පූර්ණ අර නීල් ආම්ස්ට්‍රෝන් වගේ සම්පූර්ණ සුදු වෙනමක් ඇඳගෙන මූණත් වහගෙන ඇවිල්ලා අම්මා දැන් ආයේ නැවත හම්බෙන්නේ නැහැ දැන් ඇත්තටම මේ ඒක තමයි මම කියන්නේ ප්‍රවාසයට අලුත් වටිනාකමක් දැන් එක්කලා තියෙනවා කියලා ඔය පොත ලියන කාලේ මේක තිබ්බේ නැහැ එන්න මේ මට මේක මට හිතන හැබැයි මං පෙරියවරේගේ මරණයෙන් මං කියන්නේ ඒක කියලා. සමු ගැනීමක් නොදී. ඒක තව පන්තියක් නේ. ඔබ පෙරියවරේට අසාධාරණයක් කරා කියලා කිව්වොත් මං අනිවාර්යෙන් මං ඒක අසාධාරණයක් කරා.
ඒ අසාධාරණ කරන්නේ මං සංකේතාත්මකව අපි කොච්චර කතා කරා අපි කතා කරන සිංහල දෙමළ මුස්ලිම් ප්‍රශ්න ගැන මම මේ ජාතිවාදය ගැන නෙමෙයි කතා කරන්නේ ඒක නෙවෙයි මං කතා කරන්නේ වතුකරේ සුලබව දකින්න ලැබෙන ඉහළ කුලයත් එක්ක බලයත් එක්ක ආපු පවුල් සහ ආර්ථික අහේනිකම් වලට අන්ත අසරණ විදිහට මුහුණ දෙන ද්‍රවිඩ පිරිසක් අදට ජීවත් ලයින් කාමර වල මේගොල්ලෝ පාවිච්චි කරන දේශපාලනයේ විවිධ දේවලට අදටත් යන්න ගිහිල්ලා බලන්න ඒගොල්ලන්ගේ ජීවිත දුක්ඛිතයි බර්නාඩ් එතකොට පෙරියවරේව පාවිච්චි කරනවානේ තමන් හැංගීම වෙනුවෙන් ඒ පාවිච්චි කරන්නේ තමන් නන්දන මණිකේට ආදරේ වුණාට කුලගර්වේ හිඳ යන්නේ නැහැ පස්සේ පෙරියවරේ යවනවා ඒකට කතාව කාරණයක් තියෙනවා පෙරියවරේගේ ජාතිය තුල मामा विवाह कर गाना पुलवा एक बेनाट वासिया इतकों टे बेनाट केंद्रवान देने नंदन में निकी नहीं बत तेरी वरी हरा संकेत या को बपाविच कराने ओ एक ने आवश्यक रहा आवश्यक रहा खुला आवश्यक रहा ओ मुकदे दें विचिकिच्छा वक नहीं ने काउंड अपे बेनाट द बेनाट दाना सेंडर नहीं बत इन्ने खीरा सेंडर के ना ही सेंडर के रूप में उर्म करगन इन्नो नंदन में निकी पिक्ट की दुए सेंडर के सहोदर के दुए इतो कुटे सेंडर तुलिंग नंदन में निकी दाखिन्दे पुलवां बेनाट है वे बेनाट कोई यम वेला को नंदन में निकी तेक खाई दिगानु दिन वक्त सूदाना वेला हिटी इन्ना है वे नंदन में निकी सूदाना में हिटिया हिटिया ඔබ කියන්න උත්සාහ කරනවද එහෙම නැත්නම් හදන්න උත්සාහ කරනවද නන්දන මණිකේ කියන චරිතය සාධාරණීකරණය කරගන්න ඒ රූපේ ඒ විදියටම පිහිටුවාය පිහිටෙව්වාය කියන දේ ඔබ කියන්නට උත්සාහ කරන්නේ ඒක සාධාරණීකරණය කරගන්නද ඒ කියන්නේ මේ වික්ටර්ගේ දුව කියන එක සාධාරණීකරණය කරන්නද ඒක අපිට නිකන් උඩින් ආව වගේ දැනුනොත් ඔව් මෙහෙමයි දැන් බොහොම සරල දෙයක් නේ अभी जाना विद्य विषय नहीं पिया सह मव ये इको पियागे लक्षण हो मवगे एम तम पियागे वेडिटी हो मवगे वेडिटी लक्षण तम दूट हरिपुते हरपीटन दैंग बेनाडे लक्षण विक्टगे लक्षण नंदन मेन कीट पिहिटी मे अरुम या एक पिटी मेन बैद मे किया एतने विक्टने पिया එතකොට අපි එයාට එයාට වෙන රූපයක් තිබ්බනම් ප්‍රශ්නයක්. අන්න එහෙමනම් එකම වැරද්දක් කරලා තියෙනවා. මේක ඊළඟදී තමයි අපි විශ්වාසයක් තියෙනවා. යම්කිසි ඒක විද්‍යාත්මකයි. මනසේ තියෙන රූපය තමයි දරුවට පිහිටින්නේ කියන්නේ. ඒ පින්තූරෙත් එල්ලගන්නේ. ලස්සන ළමයිගේ පින්තූරෙ එල්ලගන්නේ. හැබැයි අන්තිමේදී මහත්යගේ රූපය තමයි එන්නේ. ඒකත් අපේ 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 ජන සමාජයේ තියෙන එකක් නේ. මන් දකින්නේ ඒ රූපය උරුම වෙන්නේ පියාගෙන් සහ මවගේ දැඩි ආදරය නිසා. දසවිතගේ මනසේ ඉන්නේ වික්ට පමණයි. වෙන කවුරුත් ඒ මනසට ඇතුළත් වුන්නේ නැහැ. දැන් මම අහන්න පුළුවන්. ඒතර කපිල සේන. ඒක වෙනම සම්බන්ධයක්. අන්න හරි. ඒක අපිට දැනෙන. ඒ මං අන්න ඔතන ඉන්න කෙනෙක්. ඒක ඒක තියෙන වෙන ගනුදෙනුවක්. ජීවත් වීම සහ ජීවිතය පවත්වා ගැනීම කියන එක ඇතුළේ තියෙන. ඔව්. යම් කිසි ගනුදෙනුවක්. जीवित लुकु कैपेम कर लती ना यशवती यशवती कैपेम केलवर कपिल सेन तो रहा यशवती तमंग दुअिहा समहलाट इडिसिया गहनुंगे चित्ते मे अब किया उत्साह अम्मट दुअन इडिसिया मनोहर साधक इतिहास कविय गीते नवत नवत के बहु स्थान हम बीन मव सह दीन अतर अरउलती नवस्था दीयनी रूपे वड़िना संहार विट एक अरउलतिवेन्े दीयनी रूपे मिहल मट्ट में हिटियोत् दीयनी रेकवर्णी सद मविद्रिपत्ति पुलवा एक अटार पिलतीन कौरुण मेमित दंकीनो अम्मा दुआ जानवा महा गह खड़ा वेटिंदेनवा
ඉතාලම විරල සිද්ධියක් තමයි දුවත් අල්ලගෙන අම්මා පණින එක. හැබැයි අම්මා ඉස්සලා බලන්න තනියම තමන් බිරෙන්න. ඔක කොච්චර නෑ කිව්වත් දැන් දැන් මම මම තාත්තා කෙනෙක්. අපි අපිට දැනේ අපිට බය දැනෙනකොට අපි ඉස්සලා කරන්නේ අපි ගැලවෙන්න. දෙවුනුව තමයි හිතන්නේ ළමයා ගැන. හැබැයි අම්මා තාත්තා වෙනස් නේ. ඔව් අම්මා තාත්තා වෙනස්. නෑ මං කියන්නේ මෙහෙමයි. අනිත් සම්බන්ධතාව වලට වැඩිය අපි මේ කතා කරපු උදාහරණය ඇතුලේදී අම්මා තමගේ දරුවා රකින්න. රකින්න රකින්නවා. දැන් ඒක මං එකගයි. දැන් මම මේ උත්සාහ කරන්නේත් ඒකම කියන්නේ. දැන් අම්මා අවසානයේ රකින්නවා අපි පිළිගන්න. දැඩි විදිහට. ඊළඟ මේ පෙනී සිටීමත් හැම වෙලාවෙම තමන්ගේ දියණියගේ රකවරණය. ඒක මං හිතන්නේ යසවති ආකාර කීපයකින් කරනවා. නිවසින් පිට වෙන්නේ රකවරණයට. පලයාම නෙවෙයි නේද කරන්නේ. මොකද යසවති නන්දන මණිකේගේ ජීවිතේ රකින්න තමයි නිවසින් පිටත් වෙලා යන්නේ. එයා ගැටෙන්නේ නැහැ තේන්නේ දුවත් එක්ක. කොච්චර නූගත් වුණත්. ඔන්න ඔතන තමයි ප්‍රශ්නේ. අපි උගත්කම සහ නූගත්කම පිළිබඳ ප්‍රශ්නේ. අපි උපාධි ගැන කතා කරමු. මං කියන්නේ ජන සමාජෙන් තමයි සාහිත්‍යය කියන මේ 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 රචකයෙක් හරි කවුරු හරි කලාකරුවෙක් උපාධිය ලබන්නේ. ඔය විශ්වවිද්‍යාලයක ජීවත් වීම. මං ඒක තමයි මතු කරන්න හදන්නේ. මට ඒක හරි ඕනකමින් මතු කරපු අවස්ථා තැන් කීපයක් තියෙනවා කි. කොයිනම් අනිත් කෙනා. කොයිනම් ජීවිතය පිළිබඳ හොඳ කේවීමක් තියෙන කාන්තාවක්. අපිට කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. අපි කතා කරමින් සිටින්නේ අජිත් පී ධර්මසූරිය ලේකකයාගේ විප්‍රවාස කියන නවකතාව ගැන. මම පොතයි හිතයි වැඩසටහන ඇතුලේ ඔබට නිරන්තරයෙන් කියන දෙයක් තමයි සිත කියන්නේ විරාමයක් නොලබන සංචාරකේ. දැන් තියෙන විදිය නෙවෙයි තව මොහොතකින් හිත. ඔබේ හිත දිහා ඔබ බැලුවොත් ඔබ ක්‍රියා කරන ආකාරයට වඩා ලක්ෂ සංඛ්‍යාත කෝටි සංඛ්‍යාත වේගයකින් හිත ක්‍රියා කරනවා. හිත යනවා බොහෝ බොහෝ තැන්වල ඉබාගාතේ. අපි අපේ හිත පාලනය කරගෙන අපේ උඩු හිතට අපේ ජීවිතේ බාර දෙනවා. ඒකෙන් තමයි අපි බොහොම ලස්සන ජීවිතයක් එළියෙන් ගෙවනවා කියලා විග්‍රහ කරගන්නේ. අපි පුංචි විරාමයකට යන්නටයි සූදානම් වෙන්නේ. මේ නවකතාව ඇතුලේ ඇත්තටම ප්‍රබලම චරිතයක්. ඒ කියන්නේ ප්‍රධාන චරිතය හා සමානව දිවෙන චරිතයක්. කොයිනම්මා චරිතය මහා මානව දයාවකින් ගොඩනගන්න ඔබ උත්සාහ කරනවා කියලා මං කිව්වා. කොයිනම්මට වෙන විකල්පයක් නැහැ. මේක තමයි අපි කතා කළ යුතු දේ. මේ මේ චරිතය වෙනම ගත්තොත් එහෙම මේක නියෝජනය කරන්නේ අපේ සමාජ ස්තරවල පහළම මට්ටමේ ස්තරේ නියෝජනය කරන චරිතයක්. දැන් කොයිනම්මට ස්වාධීනව නැගී සිටීමේ ශක්තිය නැති චරිතයක්. එයා පෝෂණය වෙන්නේ නිල්ගල බංගලාවේ වීරසේකර පවුලේ. එතකොට රාජා වීරසේකරගෙන් සහ බර්නාඩ් වික්ටර් ග්‍රේස් පවා මේ සියලු දෙනා හරහා වැඩෙන ඒගොල්ලෝ තුල ජීවත් වෙන චරිතය තමයි කොයිනම්. දැන් කොයිනම්මගේ මානව දයාව එන්නේ කොහෙන්ද? එයාට බෑ තව කෙනෙක් එක්ක මූණ ඉස්සරහට ගිහිල්ලා තර්ක කරලා තමන්ගේ ජයග්‍රහණය වෙනින් පෙනී හිටින්න. එතකොට ඔබ කියන්න උත්සාහ කරන්නේ කොයිනම්මත් අවස්ථාවාදී කියලා. පැහැදිලිවම මේ මේ චරිතවල හැටි. දැන් අපි මේ සුදු කළු කියලා චරිත වෙන් කරනවනේ. ඕක නැහැ. මේ ලෝකෙ එහෙම චරිත නැහැ. දැන් මේ කොයිනම්ම සුදු චරිතයක් වගේ පේන්නේ ඇයි? එයාට හොඳට බලය තිබිලා. එයාට දේපල තිබ්බනා. එයා බෙල්ලෙන් අල්ලගන්න වික්ටර්ගේ. තමන්ගේ දුව කසාද බඳින්න කියලා. ඒක කරන්න යට බෑ. ඒ ශක්තිය නැහැ. ඒ හින්දා එතකොට යා මොකද කරන්නේ? රාජා වීරසේකර අර ඉහළ පැලැන්තිය තුල රැඳෙමි. තමන්ගේ කුටුම්බය තමන්ගේ පවුල පෝෂණය කරන්න උත්සාහ කරනවා. බැරි වෙනවත් එයාට ශක්තිය තිබ්බනම් මට ඔය කතා කරන කොයිනම්ම හදාගන්න බැරි වෙනවා. ඒ කොයිනම්මට කිසිම දෙයක් නැති නිසා තමයි ওই තත්ත්වයට පත් වෙලා ඉන්නේ. සැන්ඩ්‍රා ඉක්මන් වැඩි නැද්ද නන්දර මණිකේව වැළඳ ගන්න? සැන්ඩ්‍රා ඉක්මන් වැඩි නැද්ද නන්දන මණිකේ වැළඳ ගන්න? හරි අපූර්ව තැනක්. මේ දැන් දැන් නන්දන මණිකේ කියන චරිතය සැන්ඩ්‍රා දන්නේ නැහැ. ඔබ හරි ඉක්මනින් යාළු කරමු. ඇයි? ඔතන ඔතන බොහොම සියුම් තැනක් තියෙනවා. සහෝදරයගේ දුවේ. ඔබ කියන්නේ ලේ නැකම්. ඒක දැනෙනවා. ඒකයට දැනෙන්නේ කොහොමද? එයාගේ මාළි නැති වෙලා තියෙනවා.
එයාගේ මාළේ එයා දකින්නේ නන්දන මණිකේ කරේ තියෙනවා. හරිනම් එයාට ඊට ඉස්සෙල්ලා එයා දුව කියලා කතා කරනවා. ඔව් මාළේ දකින්න කලින්. ඔව් මාළේ කලින් දකින්න කලින් කතා කරනවා දුව කියලා. ඒ කතා කරන්නේ ද කොයිනම්මත් එකද මේ කතන්දරයක් දන්නේ නැහැ නන්දන මණික කියලා චරිතයක් හෝ කිසි දෙයක් දන්නේ නැහැ. දැන් එයා නගරයට ඇවිල්ලා අහම්මෙන් දකිනවා කොයිනම්මයි නන්දන මණිකේ. එතකොට දැන් මෙයා අත්තම්මා සහ මිනිපිරිය. දැන් මෙයා මට ලොකු ප්‍රශ්නයක් කවුද මේ මිනිපිරි? ඒ රූපකය තමන්ට සමානයි. එයා දුව නැතුව වෙන මොකක්ද එයා පාවිච්චි කරන්නේ? මොකද කොයිනම්මට කොයිනම්මා කියන්නේ එයා? මොකද එයාට එයාටත් දැන් බලන්න. තට්ටු තුනේ බංගලාවේ. මෙයාට තියෙන අතිශය සමීප චරිතය කොයිනම්මා වුණානේ. එතකොට කොයිනම්මගේ දුවට එයා දුවනු කිය වෙන මොනවා කියන්නේ? අනිත් එක සැන්ඩ්‍රා වලව් පැලැන්ති නියෝජනය කරත් බටීර සමාජයත් එක්ක ලැංගතු වෙච්ච චරිතයක්. මොකද එයාගේ ජීවිතේ බොහෝ ඇසුරු තියෙන කෙනෙක්. එතකොට එහෙම කියන ඔබම සැන්ඩ්‍රව හරි ඉක්මනින් යසවතීගෙන් ඈත් කරනවා. ඒ මූණ මට බලන්න බෑ කියලා. එතකොට ඒ සැන්ඩ්‍රමදේ ඔබ මතු කරන හදන මානව දයාවෙන් පිරිච්ච සැන්ඩ්‍රමදේ පිරිලා නැහැ. එතන නැහැ සැන්ඩ්‍රා. ඔය ඒ මානව දයාව පිරුණා යා මේ බර්නඩ් අතරලා යන්නේ නැහැ. දැන් එතන මානව දයාව නෙමෙයි තියෙන්නේ. ඒක තියෙන්නේ ආදරය සහ ලිංගිකත්වය අතර. ඔව් ඒකත් යන්නේ. බර්නඩ් අතරලා යන්නේ ආදරය සහ ලිංගිකත්වය කියන එකේ නිදහස හොයාගෙන. ඔව් අනිතක දැන් එයාට එයාගේ නිදහස නැතු. උන ඒක තමයි එයාට ප්‍රශ්නේ. නැත්නම් එයා බර්නඩ් යත් ඕස්ට්‍රේලියාවේ ගියා නම් ওই ප්‍රශ්නේ වෙන්නේ නැහැ. එයාලා අලකලංචෙන් එයා නිදහස් වෙනවා. ජීවිතේ ලියලා නැහනේ. නෑ අපි දන්නේ නැහැ. ඔව්. ඒක අපි දන්නේ නැහැ. ඔව්. හැබැයි අතන අර ප්‍රශ්නට උත්තරයක් තියෙනවා. සැන්ඩ්‍රට නන්දන මණිකේ දැකපු ගමන් ඒක හිතා ගන්න බැරි දෙයක්. දැන් මම මේ කතාවේ මේ වගේ සිද්ධියක් මම අත්දැකලා තියෙනවා. දැන් මේක මේ තෙල් දිනි යටවීමත් එක්කනේ කතාවන්නේ. වික්ටෝරියා ජලාශයට යටවීමත් එක්කනේ කතාව. අපි කතා කරන්න ඕනේ මේ මහවැලි ව්‍යාපාරය ගැන. මහවැලි ව්‍යාපාරය. ඔබ බොහොම දැඩිව ඒක මතු කරනවා මේ වන්දි ක්‍රමයේ ඉඳන්ම මේ ඔබ දේශපාලනික කතන්දරයක් කියනවා. ඔව් දැන් මේ විප්‍රවාස තුල තියෙන මේ අපි තාම කතාව ඇතුලේ මේ රසයට යට වෙලා ඉන්නේ. ඔව් දැන් අපි මේක තාම මේ පුද්ගල චරිත විතරයි කතා කරන්නේ. හැබැයි මේකේ යටි පෙළ ගැන අපි කතා කරන්නේ නැහැ. මේක තියෙන්නේ මේ දැවැන්ත සංවර්ධන ව්‍යාපාරයක් තුල ඇතිවෙච්ච කඩාවැටීම. කුල ක්‍රමයේද මිනිසුන්ගේ සිටිවිලිද සියල්ල කඩාවැටීම. ඔව් ඒක ලේසි නැහැ. මොකද ඒක වෙනම සංස්කෘතියක් වෙනම සමාජ සංස්කෘතික විප්ලවයක් වෙච්ච ලංකාවේ දැවැන්තම ව්‍යාපාරය. කවුරු නැහැ නෑ ඒක නෙමෙයි මේකයි කියලා කිය එහෙම බෑ. මොකද මහවැලිය කියන්නේ මේ රටේ ජන සමාජයේ විශාල සංස්කෘතික විප්ලවයක් කරපු ව්‍යාපාරයක්. ඒක තුල සල්ලි තියෙන කුලයෙන් පිම්බිලා තිබිච්ච අය බිමටම වැටුණා. බහැදරිමක් කරනවාද මහවැලි ක්‍රමයෙන් ඇතිවෙච්ච මේ ගැටලු සම්බන්ධ? මහවැලියෙන් ඉඩම් අහිමි වෙච්ච පවුලක දරුවෙක් මම. තවුණා හදාගන්න. මහවැලියෙන් මහවැලිය නිසා තමයි මම ලේකකෙක් වෙන්නේ. මහවැලි තරගෙන් තමයි මම පළවෙනි නවකතාව ගිරිහි සක්සේ. ඒක මම නැවත හිතානින්න පළ කරන්න. ඒ කෘතියෙන් තමයි මම දැතර මං ඔබ තෙල් දෙලිය යට වෙනවා දැකලානේ චිත්‍රන් දෙන්නේ පළවෙනි. පැහැදිලිවම පැහැදිලිවම. එතකොට මට මේ දුම්බර මිටියාවතේ සහ මේ ජලාශයේ වික්ටෝරියා ජලාශයේ මේ ඒ සියලු දේවල් දැඩි ලෙස දැනිච්ච කෙනෙක්. සහ මම වර්තමානයේ මහවැලි ව්‍යාපාරයේ වෙන සිද්ධීන් ගැන ලොකු කලකිරීමක් තියෙන කෙනෙක්. මොකද මේ මහවැලි ව්‍යාපාරයේ තුල දැන් මේ මේ මේකේ කතා කරනවා එක. ඉඩකඩන් යට වෙනා මිනිස්සුන්ගේ ඊට පසු කාලීනව දේශපාලඥ විසින් මේ ඉඩකඩම් අත්පත් කරගන්නවා. මිනිස්සු පරිත්‍යාග කළ ඉඩම් යන්නේ රජරට දුක් විඳින්න යන්නේ. කටුක පරිසරයකට යන්නේ බොහොම සුන්දර බොහොම සිසිල් පරිසරයක ඉඳපු අය මහා කටුක පරිසරයකට යන්නේ. එහෙම ගියේ මිනිස්සුන්ගේ ඉඩකඩම්. දේශපාලන හිතවත්කම් ඒවත් මත දිගට හරහට බෙදා ගන්නවා මිනිස්සු. වික්ට ඇවිල්ලා ගන්නවා අයවනේ. ඔබ ඒක කියනවා. ඔව්. වික්ටයි වික්ටගේ යාළුවෝ ටිකයි. ඔව්. ඒක මම අත්දැක්කම මම දැකලා ඒ විතර නෙමෙයි මේ රටේ ආන්දෝලනාත්මක නඩුවක් ශ්‍රේෂ්ඨාධිකරණේ දාපු පුද්ගලෙක් මම මේ නඩුව තීන්දුවකුත් තියෙනවා. ඒක මේ රටේ නීතිය වෙනස් වුණා එකෙන්. ඒ කියන්නේ ජලාශවල මීටර 100 ආරක්ෂිතේ කිසිම ඉදිකිරීමක් කරන්න බැහැයි කියන නීතිය ගේන්න මුළුනේ මම. මම හරි ආඩම්බරෙන් කියන මට මැරෙන මොහොතේ මට ඒක සතුට තියෙනවා. දැන් ඕකම තමයි මම මේ කතා කරන්නේ. මේ මිනිස්සුගේ අයිතිවාසිකම් තමයි අහිමිලා තියෙන්නේ. ඒ අයිතිවාසිකම් ගැන ඇත්තරම අපි ඔබට ඒ රැකදීම ගැන ගෞරව කරන අතරෙම මේ කියන්නේ ඔබ මේ පොත ඇතුලේ මේ ආධ්‍යාත්මික කඩාවැටීමත් මේ මිනිසුන්ගේ ඉඩම් ගත්ත තමයි. හැබැයි හිතත් අරගෙන. ඔබ ඒක තමයි මේ කියන්නේ පොත ඇතුලේ. හිත විතරක් නෙමෙයි. තමන්ගේ උරුමය පාරම්පරිකවත් කියන එකතු කරගත්ත සියලු දේවල්
එක නිමේෂකින් අහිමි වෙනවා. ඒක දරා ගන්න අමාරුයි. දැන් ඒක ඒක දකින්න ඒක දැනෙන්නේ ඒක විඳපුවයි විතරයි. ඒක දකින්න නැතුව දැන් අපි මේ පොතකින් අපි මේ කියවනවා. එතකොට කම්පනයක් ඇති වෙනවා. මෙහෙම දෙයක් වුණා නේද කියලා. හැබැයි නියම නියමාකාර සහ කම්පනය දැනෙන්නේ මේ තුල හිටපු අය. මොද කොත්මලේ ජල සියලුම ජලාස අන්තිමේදී මේ මේ ඊයේ පෙරේද හදපු ජලාසෙ පවා ඔය කතාවමයි තියෙන්නේ. ඒ මිනිස්සු ගිහලා නැවත පදිංචි කිරීම තුළ මෙන්න මේකයි මම මං හැම වෙලාවෙම දකින දේ. ඔන්න ඔතනදී ජන සාහිත්‍ය ජන අපි මේ ජන දැන් මම කතා කර ඉස්සලා මේ ජන කවිය ජන සමාජයේ වෙන දේවල් තමයි අපි විඳින්නේ කියලා. දැන් මම සිංහල භාෂාව ඉගෙන ගන්න තියෙන ඕ ලෙවල් පන්ති යන කම විතරයිනේ. දැන් මට තර්ක කරන්න බෑ භාෂාව පිළිබඳව මහා දැනුමක් තියෙන කෙනෙක් කියලා. හැබැයි ඔබට මනරම් ලෙස භාෂාව පාවිච්චි කරන්න පුළුවන්. ඒකට හේතුවක් තියෙනවා. එකක් මගේ පෞල් පසුබිම. දෙවෙනික පාසල මම ඉගෙනගත්ත ධර්මරාජ. ඒතර ඒ සියල්ල එනවා එතකොට. පෝෂණ ඊළඟ දේ තමයි අපි පොඩි කාලේ පොත් කියවන්නේ කුරුවෙල හිටියා. මොකද අපි ළඟ තියෙනවා මේ පරිකල්පනීය බසක්. ඒකෙන් නැති කියවීමෙන් වෙන්න ඕනේ. මං හිතන්නේ මං නොකියු පොතක් නෑ. මට එකල hina වෙනවා. පත්‍රය ගෙනාට පස්සේ මංගල දෙනුත් කියනවා. අවුරුදු 15 කාලේ. මොකද මට කියවීමේ ලොල් කමක් තිබ්බා. උණක්. උණක්. ඇත්තම උණක්. තාම හොඳ වෙලා නෑ. තාම හොඳ වෙලා නෑ. මං හිතන්නේ හොඳ වෙන්නේ නැති ඒක. එහෙම තියෙනවා සමහර අයට. මට ඒක තියෙනවා. ඉතින් මට හිතෙන්නේ ඒ කියවීමයි ඇහෙනේම දකින්නේවත් එක තමයි මම මේ නිර්මාණය කරන්නේ. අර මං ඉස්සෙල්ලා කීප එක. මං කිව්වා මට ඇහෙන දකින්න දැනෙන දේවල් මට හිතෙන විදිහට මම ලියනවා කියලා. ඕ මම එහෙම ඇව්වොත් බර්නාඩ් නන්දන මැණිකට මේ හැටිම අනුකම්පා කරන්නේ. බර්නාඩ් නන්දන මැණිකට මේ හැටි අනුකම්පා කරන්නේ ඇයි? බොහොම තර්කානුකූලව ග්‍රේස්ට මූණ දීලා දීපල රැකගෙන අවසානයේ ගයක් ඒ විදියම හදලා තියලා මොකද මේ? හරි. ඔන්න තැන. මුලදී බර්නාඩ් ගේ හැම සිතිවිල්ලක්වත් තිබ්බද? මාළි දෙන්නේ එහෙම අනුකම්පාවකින් නෙමෙයි. තමන්ගේ තියෙන ගර්වයේ තමන්ගේ තියෙන ගාම්භීරත්වයේ නෑ ලියක නෑකම නෙමෙයි. දැන් එයා යන්නේ ගෞමක් විතරක් කරන්නේ. කාටද? නන්දන මැණිකට. දැක්කම එනවා. දැක්ක ගමන් දියනේ මේ සැන්රණේ. මේ මගේ වික්ටගේ දුවනේ. අන්න. තමන් ගර්වයේ පේනනේ දැන් එතන මොනවත් නෑනේ දෙන්න. කාර් එක ගිහලා දෙන්න එළමයට. දෙන්න දින කරේ තියෙන මාළි. ඒක දෙන්නේ සැන්රා. ඒක දෙන්නේ සැන්රා. ඒකද අපූර්ව දෙකයි. එයා වැඩි හිතන්නේ නෑ. ඒකයි මම කිව්වේ මෙතන බර්නාඩ් ඔය වෙලාවකවත් අපිට කියන්න බෑ. බර්නාඩ් මේ ලොකු ආදරයක් ගර්වයක් මුල තිබ්බා කියලා. අඩු ගානේ මේ ළමයා ගෙරි ඇතුලේ හිටියත් කතා කරන්නේ නැති මිනිස්සෙක් නේ. සැන්ඩ්‍රෙත් එක ගනුදෙනු තියෙන්නේ. හැබැයි එයා යාගෙන හිතන්න පටන් ගන්නෙ කොයි වෙලාවෙද? අන්න බර්නාඩ්ටත් සීළු දේවල් අහිමි වෙන්න පටන් ගන්නවා. බර්නාඩ්ට සැන්ඩ්‍ර අහිමි වෙනවා. දීපල නැති වෙනවා. එකින් එක ගිලිහෙනකොට එයාගේ ඇහැ යොමු වෙනවා තියෙන. ඔබ මේ කඩා වැටීමට බර්නාඩ්ගේ කඩා වැටීමට තව කැලලක් එකතු කරන්න ෂමිල් කියන චරිතය ගෙනාපු එක ඒක නිකන් උඩින් ඔබවපු ගතියක් මට දැනෙනවා මොන වගේ හැඟීමක්ද ඒක? ඔව් දැන් බර්නාඩ්ගේ පාර්ශවයෙන් ගත්තොත් ඒක උඩින් ඔබවපු එක තමයි මටත් එහෙමයි දැන් මං ෂමිල් කියන චරිතය පුංචි එක තැනක ඉඟි කරනවා පොඩි කාලේ මට මෙහෙම එකක් තිබ්බා කියලා නන්දර මැණිකෙත් එක්ක ඒ අරින්න ඔබ මුකුත් කියන්නේ හැබැයි එහෙම එකපාර ඉඟි කරපු කෙනා ඕස්ට්‍රේලියාවේදී හම්බෙලා පවුලත් කඩාගෙන යනවා ඒ ගනුදෙනු සැන්ඩ්‍රගේ අන්න චෛතසිකේ දැන් පැහැදිලි උත්තරයක් තියෙන්න ඕනේ ලේඛකයෙකුට තියෙන්න ඕනේ තමන් හතු සරූප චරිත ගැන ප්‍රශ්නයක් අහන විග්‍රහයක් කරන්න. එහෙම නැතුව දැන් මට ඒ විග්‍රහය තියෙනවා. දැන් සැන්රට කියන්න ඕනේ කමක් නැහැ නන්දන මෙනිකට කේ ශමල් කවුද කියන එක. හරි. අර මුස්ලිම් චරිතය පිළිබඳව එයාගේ මහත්තයට කියනවා. ඇයි අහිමි වීම පෙන්වන්නේ? තමන්ගේ රැකවරණය සඳහා. නමුත් ශමල් ගැන යට කියන්නේ ඕස්ට්‍රේලියාවේ හැමෙන් හම්බ වෙනවා. ප්‍රථම ප්‍රේමයේ හංගන් ඉන්නවනේ. ඔයත් මමත් මේ ඔක්කොමත් හංගන් ඉන්නවා. ඔක තමයි ඇත්ත. මොකද ඒකෙන් මිදෙන්න කාටවත් බෑනේ. ඒක නවමු අත්දැකීමක් නං. ඒ ප්‍රථම ප්‍රේමය වෙන්නේ ඇයි? ප්‍රථම එක පළවෙනි. ඒක එහෙම තමයි. අමරදයන් ඉසින්දු බලන්න සුනිල් සරත්සේර පෙර මහතේ ලියපු පෙර දින ඒකම පෙම් කළ යුති. ඔය ප්‍රථම ප්‍රේමය තමයි. කොයි විදියට කොහොම ගත්තත් අපිට ඕකෙන් මිදෙන්න බෑ. හැබැයි ඒකේ අදහස ඔක්කොගේ මේ ප්‍රථම ප්‍රේමයේ පිටිපස්ස යනවා කියන එක නෙමෙයි. එහෙම එකක් නැහැ. දැන් මගේ කතන්දරේ වල මට එහෙම එකක් නැහැ. මට ඒක අදාළත් නැහැ. ඉතින් ඒක සැන්රත් කරේකමයි. මට සමහර ලාවට හිතෙනවා මේ පොත ඇතුලේ ඔබ මේ
आदर लिंगिकत्व मारु कर पुलवंद निर्वचने आदर सह लिंगिकत्व दिखट मेक लिंगिकत्व की ऊमना मत मंग उबलना मन सामान्य लिंगिकत्व मतुकरा हलि अद्दीवा हे बे श्रृंगारे संधा प्रमाणिकट मंग भावित करण अत्र बलन मे पोते लिंगिक गणुदीन मे गोलोगी तीर मानसिक बंदी मे गोलोगी तीर मेक अहम अभी प्रधान सिद्धिये अहम व्यक्ति शीतल महावैस अंदुर लाइट तीन गिंदर लाइट के पोट पास दड़ी अंदुर तीन बीय सहारक वर्णी एक्कीन कूट एक विधि कटे दाकिन बेनाट था विधि कट दाकिन नम अवसान प्रतिपाल एक नंदन मैन की सिद्धियम पास उत्साह बेनाट तमंगी कर बेनाट तीन दिवत तमंगी कर नंदन मैन की पशुकालीन नंदन मैन की हितन ඒගෙන මහා පර්මාදර්ශී ආදරයක් තිබ්බත් ලිංගිකත්වයට යට වෙන්න පුළුවන් වගේ එකක් ඔබ කියනවද කොහොමද ඒක නෑ එහෙම කියන්නේ නෑ ආදරය ලිංගිකත්වය කියන්නේ දෙකක් කියන මතේ මම තදින් ඉන්න කෙනෙක් මොකද ආදරය කියන එක තුල ලිංගිකත්වය කියන්නේ නැත්නම් ඒකට ඇත්තට තැනක් නැහැ ලිංගිකත්වය කියන්නේ එක වෙනම කාරණයක් මම මේ විශේෂ මේ දරුණු විදිහට කතා කළා නෑ මේ පොතේ හැබැයි ඇඟ වෙන ඒක මෙහෙමයි ලිංගිකත්වයෙන් මිදෙන්න බෑනේ ඒක බුදුබණිත් කියන එකක් නේ එතකොට ඕනෑම සිද්ධියකදී මෙහෙමනේ ඔබ සමහර සම්බන්ධතා සාධාරණීකරණය කරන්නේ එහෙම ඔව් සාධාරණීකරණ වෙනවා ඒ වෙනවා ආදරය මැදට දාලා තමයි සාධාරණීකරණය වෙන්නේ ගොඩනගන්නේ ආදරය තුල ඊට පස්සේ බැඳීම ඇති වෙන්නේ අර කාරණය තුල හැබැයි ඒ කාරණය තුල විප්‍රවාසී තියෙනවා වෙන්න වාසී කිරීම දැන් මම පෙන්වන්න යන්නේ ඒක දැන් ඇත්තටම සමන්තයි नंदन मेन की अवसान मुहूर्ति दी मट के अंड आदरवंत इतने मित्र मित्र ඔබ මේ සම්බන්ධතා වෙම් වෙම් කරලා අපිට පහදලා දෙන්න වගේ ඒ කියන්නේ අපි මම කියන්නේ නැහැ පොතෙන් ඒක කරනවා කියලා නමුත් අපිට එහෙම අගවන්න තියෙනවා ඇඟවීමක් තියෙනවා තියෙනවා මොකද නිරවුල්ව මේ පොත කියවන පාඨකයාට අවසානයේ මේකේ රසවිඳීමක් තියෙන්න ඕනේ මිත්‍රත්වය මේකයි මේ ඉරෙන් වෙන් වෙනවා ආදරය මේකයි මේකෙන් ඉවර වෙනවා බැඳීම මේකයි මේකෙන් ඉවර වෙනවා එහෙම කියන්නත් බෑ ඔකත් හරි අමාරුයි හරිම සංකීර්ණයි මොකද මේ ස්පර්ශය ඕ වචන තියෙන්නේ संस्पर्श तव गेमुरी दिन कुट मेक आदरे आदरे की तुले तव इहाट 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 गि लिंगिकत्वेट तेन हे बै बेना नंदन मेनिकीट करण आदरे लिंगिकत्वेट इहा समट याट वैरकिरी कुत्तन तीन नैकी अंड बैन दट तमंट अहिमेच संकेत बोनिक अत कड़ बोनिक मंगेन बोनिकाई मैं पेरियवरे मेरल जलासी मैट भयाकनो इलांग मिनिये मतुद नंदन मेन की गीर अब पुलिस तमंगिगार हिम मनुष्य नंदन मेन की कड़च बोनिकेन मेकम चरते दे मन लुक उत्साह की दुनाई के हे बै मे मिनीस्थित मम बद्ध करना आपहु महावेली व्यापारे सह ये बिंद बेटी मिनी चर्रे खुलू पीटी पास कथा मे बीती खड़ंग वेटन विधिये मे ऊर खड़ंग वेटले अन विधिये महागास पेरले नीधिये एक गास आईति कर गान मिनी सुदेवाल कर नीधिये तमंग इडमे गास्टिक कपिल से इंट देन बना हे बै गाहक कपन रखा मित परिसर हित काम आगे इडमे कुम दणियत बीच मनुष्य द मे मेक नवत दुमे प्रश्न हुए मेक अत्र हुए मन दन तटक खाली उत्तर दिना ओ उना मे केदवाच के उना अदटा मे सिधुवी विना दवृत्ति मगे दयासीन दखीन मे जलासी टवील तमंगी गेवाल दुर्वा तिबिच तंदिहा बरला खांदुल हरण मिनिसु यह निकट पहिला एक रे दानवत दुपत के लबे देख नया मांगता सीएल उम्मीनिसु है बे संगवर्धन व्यापारे महावेली साधारण या कोई चीज़ सह राटे दिउनु तत्त्व या कहते ही मत सिद्ध होना एक मां कता करना होगी एक 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 टालगुती अन्न पिट बह एक उना
හැම සංවර්ධනයක් පිටිපස්සෙම කඳුළු කතාවක් තියෙනවා මට කියන්න ඕනේ ඒක මේක ලෝකේ ඕනම තැනක දැන් මේ මාර්ගපද්ධතියදී වෙනවා දැන් නුවර ඉඳලා කොළඹට අපි තාම එන්නේ අර අමාරු පාරක හැබැයි ඊට අනිද්දා හයිවේ එක හැදී අපි හයිවේ එකේ බොහෝම මේ සතුටෙන් මේ සැනසීමෙන් හෙයි හැබැයි හයිවේ එකේ ඉඩම් අහිමි වෙලා තමන්ගේ උණු හිට තැන් නැතිච්ච මිනිස්සු මොන තරම් දුකක් පරම්පරා කීයක් විඳීද ඒ කැපීම කරන්න වෙනවා ඒ මනුස්සරත් තියෙන විප්‍රවාසයක් තමයි ඔබේ කෘතිය ඇතුලේ අසවතීට සාධාරණයක් උනේ නැහැ කියලා පාඨකෙක් විදිහට මං කිව්වොත් මං හිතන්නේ වඩාත්ම හොඳම සාධාරණේ උනේ අසවතීට යසවතීට තමයි හොඳම සාධාරණේ උනේ යසවතීට අහිමි වෙච්ච සියලු දේවල් දුවතුලින් ආපහු ලබා දීලා තියෙනවා ජීවිතේ එහෙම පස්සේ ලැබුණාම කලින් ලැබෙන්න ඕන දේවල් වැඩක් තියෙනවා තියෙනවා ඇත්තටම තියෙනවා බොහෝ දෙමව්පියන් වර්තමානයේ උත්සාහ කරන්නේ තමන්ට අහිමි වෙච්ච දේවල් තමන්ගේ ළමයින්ට අරන් දෙන්න. ඒකේ සතුටු වෙනවද? සතුටු වෙනවා. මම දන්නා ඉන්නවා වෛද්‍යවරියක් වෙන්න බැරි වෙච්ච අම්මා කෙනෙක් තමන්ගේ දියණිය වෛද්‍යවරියක් කරලා බොහෝ සතුටටපත් වෙලා ඉන්නවා. ඒක වෙනවා. ඒක වැරදක් නැහැ. මං කියන්නේ මේ මේ අපි සාහිත්‍ය කතා කරන්න ලෝක. දැන් අර අහුමුළු තැන් නෙවෙයි. දැන් මේකේ යසවති තමට ගොඩක් දේවල් අහිමි වෙනවනේ. ලොකු කම්පැනි එකක් ඉන්නේ. තමන්ගේ අම්මත් එක්කත් රණ්ඩු වෙනවා දුවත් එක්කත් රණ්ඩු වෙනවා වටේ මිනිස්සුත් එක්කත් රණ්ඩු වෙනවා හැබැයි එයා හංගගෙන ඉන්නවා තමන්ගේ මනුස්සයා කවුද කියන එක ඇයි එයා හංගන්නේ වික්ටර් ආදරේටද නෑ දුවට දින ආදරේ ඒක පුපුරා යන්නේ එක මේක තනකදී ඒ පුපුරා යන්නේ කොච්චර පීඩනයක් ඒ මනුස්සයාට ආපුවම දැන් මම ඒක ඕපපාතිකව කරේ නෑ සමන්තව ගෙන්නවා නෑ ග්‍රාමසේවකත් ගෙන්නවා අක්ෂර නිදාරණ උත්තේනවා මේ සියලු දෙනා ඉදිරියේ ලොකු පීඩනයකට ලක් වෙනවා යසවති ඒ පීඩනය තමයි පුපුරා හරින්නේ ඔබ හිතන්නේ ගම කුහකයිද ඔබ සැන්රයි ගම නෙවෙයි මානව සමාජ සංහතියම ඔය කුහකකම අඩු වැඩි වශයෙන් තියෙනවා ගම වඩාත් කුහකද ඔබ මතු කරනවා මොකද සැන්රට නිදහස් චින්තනයක් තියෙනවා කියලා ඒ අතරේ ඔබ කියනවා මේ කොයිනම් මට ඒ වගේම නන්දන මණිකේට මේගොල්ලන්ට මේගොල්ලා සංෘත මනසක් තියෙනවා කේ නෑ නෑ සුමුදු අපි අපව කියු යසවතීට තියෙන සහ කොයින් මණිකට තියෙන බලය වෙනස් සැන්රට තියෙන ඊට වැඩිය බලයක් ඒ දීපල යාගේ බලය විසින් නිදහස දෙනවා කියලාද කිය බලය විසින් නිදහස ගන්නවා ඒක මේ රටේ නෙමෙයි ඕනෙම රටක සීස මාක් ඇන්ටනි ක්ලියෝපැට්‍රා මේ කතාව කියවන්නේ ඕකේ තියෙනත් ඕක අපි ජීවන මිනිස්සුනේ. එතකොට අපිට මේ හැම වෙලේ චරිත ඔක්කොගෙම තියෙන්නේ මේක නෙවෙයිද? අපි මේ 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 චරිත වෙනස් වෙලා තියෙනවා. අපි කියපු මං කියන්නේ මේ අපි නිර්මාණ කරනවා කියන්නේ ප්‍රතිනිර්මාණනේ. අපි කියවපු දැකපු දේවල් මේ දැන් ආපහු ලියන්නේ මේක කතා කරන්නේ. ඉතින් ඒක තමයි වෙලා තියෙන්නේ. සමහර ලාවට යසවතීගේ ඒ රූපය පැරණි ජාතක කතාවකුත් සිහි කරනවා හිඟන්න ගාවට යන රජතුමා. ඕක තව මේ සුන්දර මනුස්සෙක් මට නම කියන්න හොඳ නැහැ මොදයක් ගින් අවසර ගත්තේ නැහැ මම. එයා මයින් ඇහුවා මේ ජාතක කතාව ඉඳ ගත්තේ කියලා. ඊට පස්සේ මම ජාතක කතාව බැලුවා. ඔව් ඇත්තටම මේ මීට් මිට ගොඩාක් ලඟ. තුමාට හොරෙන් විසව අත්තක් දිගේ බහැලා තමයි යන්නේ. යන්නේ. හිඟන්න ගාවට. මම මේක ළඟදි කියුවේ. ඔය පොත කියවලා ඉවරනාට පස්සේ. මොකද අර මගේ මේ බොහොම හිතවත් කෙනෙක් මේ ප්‍රකට චරිතයක් ඒකයි මට කියන්න බැරි. එයා කොහොම මේ අජිත් ඔයා මේක මේ ජාතක කතාව ඉඳ ගත්තේ කියලා. මම කොහොම නැහැ කියලා. ඊට පස්සේ මම මේ අර මං අඳුරනේ හිතවත් හාමුදුරමගෙන් අහලා මේ ජාතක කතාව විස්තර ගත්තා ඊට පස්සේ ඇඟිල්ලක් අල්ලලා දෙන ඇඟිල්ලක් විතරක් අල්ලලා ඇයි මේ විසව මං බැන්දේ කියලා ඔප්පු කරපු රජ කෙනෙක් ඉන්නවා ඔව් හැම රටවැසියම පිස්සු හැදෙනවා මේ ඇඟිල්ල අල්ලලා එදා තේරුම් ගන්නවා මෙච්චර විරූපී විසවක් ඇයි රජතුමා කසාද බැන්දේ කියලා මේ ඔබ කියෙව්වද පස්සේ දැන් ඔබ ගැන පස්සේ කියෙව්වා නෑ නෑ මම මේ අවංකව මං ඒ කිව්වේ මොකද මම මේක මම හැබැයි කියවලා තිබ්බනම් කොච්චර වටිනවද කියලා හිතුවා මං කියවල තිබුණා මං කියන මං කියවුවා කියලා. හැබැයි මං දන්නේ ගියාත්මකදවත් කියලා තියෙනවද කියලා ඒක මතු වුණා මේකේ. එයා යසවතීගෙන් ගත්තේ වික්ටර් ඒකද ඒකද කියන ප්‍රශ්නේ මට නැවත ඇහුණා. ඒක මට දැනුණා ඊට පස්සේ. ඒ කියන්නේ ශරීර බන්ධනය හරි වැදගත්. අපුයෝ. ඒක ගනුදෙනුවක් ආපහු. ඒක ගනුදෙනුවක්. ඒක විවාහ සහතිකයකින් අරගෙන මේ කියනවා දැන් මං මේ 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 අහන ප්‍රශ්නේ. बर्नार्ड सह
සැන්ඩ්‍රා විවාහ සාර්ථකයක් එක්ක ජීවත් වෙන පෞද්ගලිකයෙක් ගත කරන්න කියලා ඉන්නේ. දැන් ඊට වැඩිය සුන්දර ප්‍රේමයක් නැද්ද? කපිල සේනගේ යසවතීගේ. විවාහ සාර්ථකයක් තියෙනවද? එක කොලයක් විතරයි. හැබැයි මානසික බන්ධනයක් එක්ක හැතිලා තියෙන ඒ ලිංගික කටයුතු තියෙනවා. ඒක නැත්නම් නැහැ විවාහ කපිල සේන සහ යසවතීගේ. ඒකත් අර අපි දකින්න පහළ ගණේ ගනුදෙනුවක් නෙමෙයිනේ. එතන තියෙන ඊට වැඩිය වෙනස් වෙනස් මානික තියෙන එකක් නේ. දැන් හැබැයි සැන්ඩ්‍රාට අපිට කියන්න බෑනේ. සැන්ඩ්‍රා සම දැන් ඕස්ට්‍රේලියාව ගිහලා සැන්ඩ්‍රා ආපහු නැවත බැඳෙන්නේ මොකක් එක්කද? සමෙල් එක්කද? නෑ. අයියගේ සල්ලිත් එක්ක ව්‍යාපාරයකට. සමෙල් වැතරනවද? ඔව්. දැන් මම මට උත්සාහ කරන්න ඕනේ ඒකයි. මේ චරිත සියල්ල අපි ආපහු ආපහු සරයක් කරන් බැලුවොත් මේක සංකීර්ණයි. දැන් මගේ මම පොතක් ලියන්න මට පොඩි කාලයක් යනවනේ. මම ක්ෂණිකව පොත් ලියන කෙනෙක් නෙවෙයි. දැන් මේ පොත අවුරුදු 5ක් තිස්සේ ලිවිච්ච එක. දවල කුසරවෙත් එහෙමයි. ඒක හැබැයි එකම අවුරුද්ද දෙක ඉන්නේ. ඒක වෙනයි. දැන් ලබන අවුරුද්දෙත් එකක් කියනවා. දැන් ඕකත් දැඩි විවේචනයක් ලක් වෙනවා. හැබැයි අපි මම කියන්නේ අපි ජන සමාජෙන් ගන්න දේ හරියට කියව ගන්න ඕනේ. කියවලා අපි විඳින්න ඕනේ. විඳලා ඒ චරිත මුළු කතාවේම තියෙන චරිත එකම වගේ වුණා නම් ඔක නීරසයිනේ. සමන්ත සුදු වැඩි නැද්ද? සමන්ත කළු වැඩි නැද්ද? මම ඔයන් ඇහුවත් ඒක. සමන්ත තමන්ට ධනෙ ලැබෙනකොට තමන්ගේ වයිෆ්ට කියන්නේ නන්දන මෙනිකට හංගනවා. කොහෙන්ද මුදල් ආවේ? කොහෙන්ද වාහනේ ආවේ? මොකද ඒක පොරොන්දුවක්. බර්නාඩ් කියනවා කියන්නේ පාට. ඉතින් හරි ඒක තමයි. ඒ පොරොන්දුව කියන්නේ කුහකක මේ තව ලක්ෂණ යන්නේ. ඒ කුහකක මේ ගිවිසුමා. පොඩ්ඩක් හිතන්න. සමන්ත මෙතන ගනුදෙනුවක් කළා නැද්ද? දැන් සමන්තට ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි සත්‍ය ප්‍රේමයේ තියාගෙන සමන්ත එනවා පොඩි කාලේ ඉඳන්. සත්‍ය ප්‍රේමයේදී. ඔන්න නියමතන. සමන්තට තියෙන්නේ සත්‍ය ප්‍රේමයේද? නෑ. පන්තියට පු ලස්සනම කෙල්ල අයිති කරගැනීමේ තියෙන ආත්මార్థකාමී පුරුෂාර්ථ හැඟීම තියෙන. තෘෂ්ණාව. අමතක කරන්න එපා ඒක. මං කියන්නේ මේ හැම චරිතයකම විග්‍රහ කරන එක එක තලවලට යන්න පුළුවන්. ගනුදෙනුනේ. ගනුදෙනු. මුළු ජීවිතේම ගනුදෙනු. මං කි රේන්ද්‍රාලත් ගනුදෙනු කරා. හීන්නිකිත් ගනුදෙනු කරා. නන්දන මෙනිකිත් ගනුදෙනු කරා. නන්දන මෙනිකිත් ගනුදෙනු කරන්නේ. නන්දන මෙනිකේ අවසානයේ හංගනවානේ බර්නාඩ්ගේ සම්බන්ධ. කොහොමද ප්‍රේමේ? ඔව්. කුටුම්බේ රැකගන්න. උතන තමයි ප්‍රශ්නේ. මං කියන්නේ අපි නව කතාවක දැන් මේ මේ මේක අපි කතා කරද්දී විඳින්න පුළුවන් දේවල් බොහෝ තියෙනවා කියලා අපිට දැනෙන්නේ නැද්ද? හොයන්න පුළුවන් දේවල් බොහෝ තියෙනවා කියලා දැනෙන්නේ නැද්ද? ඒතර මේ පොතෙන් එළියට ගිහිල්ලා අපිට කොච්චර දේවල් අල්ල ගන්න පුළුවන්ද? රෝවර්ගේ චරිතය. අන්න. අවංකම හාම් පුතාට ලැබිකම තියෙන සැබෑ ආදරය තියෙන එකම චරිතය රෝවර්. එයි ම රෝවර් ගේන්නේ. රෝවරේ කපල සේන හපන්නේ. රකගැනීමට තමන්ගේ අර අර තියෙන මහා වලව්වේ තියෙන උෂ්ණ තිබ්බේ. හැබැයි ඒ රෝවර්ම කේන්ද්‍රිකාර නන්දන මෙනිකි ගාවට එනවා. සියල්ල අහිමි වෙනවා. මොකද රෝවර් මං අයින් කරන්නේ නැහැ. වැඩන මොහොත දක්වා තියෙනවා. ඔව්. ඊළඟ රෝවර් අර සත්තු බේරෙනවා බේර ගන්නවා මේ ජලාශයේ යට වෙලා හිටපෙ. දැන් තට්ටු තුනේ බංගලාව ගලවන්නේ නැහැ. ගලවන්නේ නැහැ කියන්නේ ගල් බංගලාවටනේ. ඒක ගලවන්න බෑ. වැඩක් නැහැ තීරුමක් නැහැ. එතකොට මේ ගල් බංගලාවේ හේවලා ඉන්න බල්ලා බේර ගන්න හදනවා මහවැලි නිලධාරීන්. බල්ලා ඉන්නේ නැහැ. මොකද බල්ලා දන්නා ගිය ඇතුළේ ඉන්නවා කියලා තමයි හම්පුතා. ඒක තමයි ආදරේ. ඔතන ගනුදෙනුවක් නැහැ. ඒතර සත්තු හතර විතරයි ගනුදෙනුවක් නැත්තේ. ඔබ නොකිය නොකිය කියන එක එක දේවල් නේ. නෑ මං මං දැන් මං ඕක මේ පොතේ නෙමෙයිනේ. දැන් මම දැකපු සමහර පොත්වල සත්තුන් පිළිබඳ ඉතාම විග්‍රහ කරන පොත් සාහිත්‍ය කෘති මං කියවල තියෙනවා. එතකොට ඒ ඒ කෘතීන් වලින් ගත්ත දේවල් ඇති මේකේ. ඒ කියන්නේ මම මේවා කොපි කරලා ලියලා නෙමෙයි. නමුත් ඒක මනසේ ඇවිල්ලා ඒක පැලපැදියෙන් එලා තැම්පත් වෙලා ආපහු ලියනකොට කොහෙන් හරි මතු වෙන්න ඇති. ලෝකයේ කිසිම අලුත් නිර්මාණයක් නැහැ නේ. ඕක දැඩි විදිහට මම තීන්දුව කරන කෙනෙක්. දැන් මම සින්දු ලියන කෙනෙක්. දැන් මම ඉතාලම ඒක ඒකෙදි මම කියන්නේ මම සින්දු ලියනකොට මට ඇහෙන මම වෙලා ලියන අර කේඩිකේ ධර්මදින සින්දුත් මම ලියනවා. ඇයි? හිතේ තියෙන. හිතේ තියෙන දේවල්. මම පුංචි කාලේ අහපු දේවල්. ඒක වරදක් නැහැ. සමහරු කියනවා නිර්මාණයකරණය කරද්දී පොත් කියවන්න හොඳ නෑ කියලා. මොකද ඔබ හිතන්නේ? ඒව ඇවිල්ලා එබිකම් කරන්න ගත්තොත් ප්‍රශ්නයක් කියලා. ඔක ඔක දැන් මට එහෙම ලේඛකයෝ හම්බ වෙලා තියෙනවා. දැන් මම මේ චිත්‍රපටයකට අත ගහන හිටන ඉඳන්.
दतगा मनुष्य मट की अजीत मेदास चितपड़ी बलांपा मग ऐ ना इतको मे षोट सोल्टे ये वगैवा इक हर अपूर दी दिन कैमरा वर कैमरा शिले कुत्तर मंग ही करें रूपे तो करें मंग ये पूर्वादर्श गंडे इध मगे निर्माण की तव के दिब्बाई मंदे मंकी मंग कपिकरागमने भाई किन करपू देखना मैं चित्रपट एखड़ना चित्रपट देख पी पोत क्ली अन्या पोत की कर्म आती सब पोत लीवी तीन हिंदी हरिद अभी तो मेकी वरकरान पुलांग कथावाक नेवे अजित पी धर्म सूर्य गे विप्रवास के नव कथावाक नाई अभी कथा करे अभी अजित पी धर्म सूर्य महात्म्य समुदेन गमम पुता हिता वेडसटाने मट हितना ओबट मेहम के समहार देवाल तेनो अभी एडिपीट कथा कराने ने अपे जीवित तुलेवा हैंगिला तेन अभी एकट कियन वा यटि हिते तेन देवाल अभी उड़ीहित नमुत अपट तेरेनवा अपे जीविते अतुले तीयन देवाल यम मोहतक विनास्वेन्न पुलवांगे केला एकर तमाई सीत कियान्ने ए सीत पालने करगान्न केला तमाई सियलु मागम वलिन कियान्ने हैबै वतुर यटट दान रबर बोलयक वगे हेमतिस्सम अपे सीत उडट एना मेक विग्रह करगान्न देसिने नव कथा करुवेकुट एक तव गोडक अमारु ओबत मेक दकिनवा ममत मेक दकिनवा हैबै अपिट लियागान्न बेरुवे इन्न समहार निर्माण करो मे बंदी हरि अपूर्व तमंगे अकुर अतरे हिकर ये अकुर अतरे अतर मंगला अपिट पे जीवित पेन पटांगन एन सब आराधना करना ये हितगण कियवेन अपूर्व देवालेक्कम ओबे जीवित बेदागन मे वगे कृति कियवान के अजित पी धर्म सूर्य के विप्रवास ओबड़ कियवान आराधना करना लबन सत्य नवत हमते पोता हित वेड सटाने अपियादर समुगान्न